අයිබෝන් කියලා පිළිගන්නවා. එස්එල් බිස් YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේක තුල ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන ආයෝජකයන්ට පහුගිය සතිය එච්චරම හොඳ සතියක් උනේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි කොටස් වෙළඳ පොල හිතන්න බැරි තරම් ප්‍රමාණයකින් පහළ බැස්සා. දවස් 3ක් ගනුදෙනු කරන එක අතරමඟදී නවත්තන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොල 100ට 5කට වඩා ප්‍රමාණයකින් බැස්සොත් ගනුදෙනු කිරීමේ යම්කිසි කාල සීමාවකට නවත්තනවා. ඉතින් ඒ විදිහට දවස් 3ක් සිද්ධ වුණා. ඉතින් ඔයාලා දන්නවා හැම දෙයකටම හේතුව කොරෝනා කියන වෛරස් එක. ඒකේ බලපෑම මේ වෙනකොට ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මේ වෙනකොට රෝගීන් 11 දෙනෙක් හම්බෙලා තියෙනවා. ඉතින් මුලින්ම එච්චරමෙහි බලපෑමක් ලංකාවට තිබුණේ නැහැ. හැබැයි මේ සතියේ එහි බලපෑම යම්කිසි මට්ටමකින් වර්ධනය වෙන බවක් පෙනුණා. දැන් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි අපි කොටස් ගන්න හොඳ කොයි වෙලාවෙද? ඇත්තටම සමාගම් බොහොමයක කොටස් මිල අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගන්න සුදුසු මට්ටමේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තවදුරටත් මේ මාකට් එක බහින්න අවස්ථාවක් තියෙනවා. ඒක පහුගිය සතිය වල දැක්ක. ඊට කලින් සතියේ ගොඩක් කොටස් මිල අඩු වුණා. දැන් සම්පත් බැංකුව වගේ සමාගමක් ගත්තොත් එහෙම ඒක ලාභාංශයකුත් නිකුත් කරලා තියෙද්දි තමයි මේ කොටස් මිල අඩු වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 11.75ක ලාභාංශ නිකුත් කළා. එතකොට කොටස් මිල රුපියල් 167 දක්වා ඉහළ ගිහින් තිබුණේ. හැබැයි මේ වෙනකොට කොටස් මිල රුපියල් 130-135 වගේ අතර මිලකට ගනුදෙනු වෙන්නේ. ඒකෙන් හිතාගන්න පුළුවන් මේ ලාභාංශය ප්‍රකාශයට පත් කරලා තියෙද්දි සමහර හොඳ සමාගම්වල කොටස් මිල අඩු වෙනවා. ඉතින් මේ අඩු වෙන වේගය බැලුවම තාමත් බලපෑමක් ලංකාවට නැහැ කියන්න බෑ. ඉදිරියටත් කොටස් මිල අඩු වෙන්න ටිකක් අවස්ථාව තියෙනවා. එහෙනම් අපි කොටස් මිලදී ගන්න සුදුසුම අවස්ථාව මොකද්ද? ඇත්තට මේකට පැහැදිලිව පිළිතුරක් ඔයාලට දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලට මේ කොටස් මිලදී ගන්න සුදුසුම අවස්ථාව තමයි මේ වෛරස් එකට ඖෂධයක් හොයාගත්ත සැනින්ම ඔයාලට පුළුවන් සමාගම්වල කොටස් මිලදී ගන්න. එතකොට අවස්ථාවක් තියෙන මේ සමාගම්වල කොටස් මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන්න. 2012 වර්ෂයට පස්සේ මේ සමාගම්වල කොටස් මිල දැන් අඩුම අවස්ථාවකට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 2012 වර්ෂයට පස්සේ කොටස් ගනුදෙනු වෙන අඩුම මිලකට තමයි මේ වෙනකොට කොටස්වල මිල ගණන් සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි හිතනවා මේ බලපෑම තියෙන අපිට විතරයි කියලා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ලෝකේ හොඳම ආයෝජකයන්ට පෞද්ගලික ආයෝජන උපදේශකවරු ඉන්නවා. ඒ කියන්නේ එයාලගේ ආයෝජන කළමනාකරණය කරන්න ලෝකේ විශිෂ්ටතම උපදේශකයන් ඉන්නවා. හැබැයි ඔයාලා දන්නවද පහුගිය සතියේ ලෝකයේ ඉන්න මේ ධනවත්ම බලවත්ම ආයෝජකයන්ගෙත් විශාල වශයෙන් වත්කම් අඩු වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයෝ හැම කෙනෙක්ම කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරපු ආයෝජකයන්. ඉතින් ඔයාලා දන්නවා ලෝකයේ තියෙන හැම කොටස් වෙළඳ පොලක්ම වගේ මේ වෙනකොට බැහැලා තියෙන්නේ. එතකොට ලෝකයේ ඉන්න හැම ධනවතෙක්ගේම වත්කම් ප්‍රමාණ අඩු වෙනවා. ඒ නිසා කොටස් වෙළඳ පොළ ආයෝජනය කරද්දී මෙන්න මේ අවධානම හැම කෙනෙක්ම තියෙනවා. හැබැයි මේකේ වාසියක් තියෙනවා අලුතින් ආයෝජනය කරන්න ආරම්භ කරපු ආයෝජකයන්ට. හිතන්නවා ලොකු මුදලක් දාලා නෙවෙයි තාම ආයෝජනය පටන් ගන්න තියෙන්නේ කියලා. එහෙනම් ඔයාට මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් ගොඩක් අය අලුතින් ආපු අය හිතනවා කොටස් වෙළඳ පොළ කියන්නේ ඉක්මනට සල්ලි දාලා ඉක්මනට ප්‍රතිලාභය අරගෙන ධනවත් වෙන්න පුළුවන් තැනක් කියලා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේකේ තියෙන අවධානම් තත්ත්වය කොහොමද කියලා. කොටස් වෙළඳ පොළ කියන්නේ ඉතා ශීඝ්‍රයෙන් කොටස් මිල අඩු වෙන්න පුළුවන් ස්ථානයක්. දැන් ලෝකේ මොකක් හරි කලබලයක් වෙද්දී, එහෙම නැත්නම් ලංකාවේ මොකක් හරි සිද්ධියක් වෙද්දී ඉතාම වේගයෙන් මේක බලපානවා කොටස් වෙළඳ පොළට. අපි ලංකාවේ ඇතුලේ මොකක් හරි සිද්ධියක් වෙලා නැත්නම් ලෝකේ මොකක් හරි දෙයක් වෙලා ඒක ජනතාවට දැනෙන්න අපි හිතමුකෝ මාසයක්, එහෙම නැත්නම් මාස දෙකක් යනවා කියලා. හැබැයි කොටස් වෙළඳ පොළට ඒක සිද්ධ වෙලා පැය කිහිපයක් ඇතුළත දැනෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රධාන හේතුව තමයි ඒ තොරතුරු ඉක්මනින් ආයෝජකයන්ට ලැබෙනවා. එතකොට ඒ ලැබුණෙන් පස්සේ ආයෝජකයෝ තීරණය කරනවා කොටස් මිලදී ගන්නද මේ තොරතුරු සුදුසු කොටස් විකුණන්නද කියලා. COVID-19 කියන මෙන්න මේ වෛරසයේ පැතිරීමත් එක්ක දැන් මේ වෙනකොට ලංකාවේ හැම තැනකම වගේ නිවාඩු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පාසල්වල නිවාඩු අප්‍රේල් 20 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල පවා නිවාඩු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් කොටස් මිල ඉහළ යන්න තියෙන අවස්ථාව අඩුයි. ආයෝජකයෝ විකුණන්න තමයි වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ. හැබැයි ඔයාලා දන්නවද ලෝකේ ප්‍රබලම ආයෝජකයවන ලෝකේ විශිෂ්ටතම ආයෝජකය ලෙස සලකන වොරන් බෆට් කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කරලා තියෙනවා කොටස් මිලදී ගන්න සුදුසු ආකාරය. එහි එක් ආකාරයක් වන්නේ සාමාන්‍යයෙන් ලෝකේ මොකක් හරි කලබල අවස්ථාවකදී, එහෙම නැත්නම් රටක යම්කිසි කලබලයක් සිද්ධ වෙන අවස්ථාවකදී ආයෝජකයන් බය වෙලා
කොටස් විකුණනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට ඉතාම ලාභදායී මිලකට මේ කොටස් මිලදී ගැනීම හැකියාව තියෙනවා කියලා ඔහු පවසනවා. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන ඒ වගේ අවස්ථාවක්. හැබැයි අපි කිසි විටකත් පෙළඹෙනවද මේ කොටස් මිලදී ගන්න? අපි කිසි විටකත් පෙළඹෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවක කොටස් මිලදී ගන්න. හැබැයි ලෝකයේ ඉන්න ධනවත්ම පුද්ගලයෝ දිහා බැලුවොත් ඔවුන් මේ අවදානමට මුහුණ දී තිබෙනවා. අපි ගොඩක් මේ වගේ අවදානම් අරගෙන කොටස් ඉදපලේ ආයෝජනය කරන්න කැමැත්ත දක්වන්න, ඒ වගේම මාකට් එක බහින වේගෙ බැලුවම කොටස් මිලදී ගන්න කිසිම කෙනෙක් උනන්දු බවක් පේන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී ගොඩක් අය මාකට් එක අතහැරලා වෙන වෙන ආයෝජන මාර්ග කරා යන බව පේන. ඒ වගේම ආල දන්නව රන් මිල විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙන එකට ප්‍රධාන හේතුව තමයි අවදානම් ආයෝජන මාර්ග වලින් කට්ටිය අයින් වෙලා ආරක්ෂිත ආයෝජන මාර්ග කරා යොමු වෙනවා. ඉතින් කොටස් වෙළඳපොළ යම් ප්‍රමාණයකට බැස්ස කියලා අපි කනගාටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ ඔය බහිනවට වඩා 2-3 ගුණයක වේගෙන් ඉහළ යන්නත් ඉදිරියේදී අවස්ථාව තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මේ කොරෝනා කියන වෛරස් එකට තාම නිල වශයෙන් ඖෂධයක් සොයාගෙන නැහැ. හැබැයි ඖෂධයක් සොයාගත්තොත් මේ මාකට් එක දවස් කිහිපයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. මේ කොරෝනා කියන වෛරස් එකට ඖෂධයක් සොයා ගන්නවද, ඒ කවද්ද, ඒ තොරතුරු ගැන අනිවාර්යෙන් අවබෝධයෙන් ඉන්න. මොකද ඔයාට කොටස් මිලදී ගන්න සුදුසුම අවස්ථාවක් එතන ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තවදුරටත් පුළුවන් මේ ගැන තොරතුරු වගේ කොටස් තරව කරායතනෙන් ලබා ගන්න. ඉදිරියේදී මට ලැබෙන තොරතුරුත් මම ඔයාල එක්ක බෙදා හදා ගන්නම්. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. කොටස් වෙළඳපොළ ආයෝජනයට ඔයාලා කැමැත්ත දක්වනවා නම් මගේ YouTube channel එක subscribe කරලා ඒ තියෙන videos බලන්න, ඒ වගේම Instagram, Facebook වල මාව follow කරන්න. ඉතින් බොහොම ස්තුතියි මේ video එක බැලුවට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම.